කොරෝනා වසංගතයේ පාලනයට රටපුරා ඉදිරි නීතිය පනවා තිබූ සමයේ විදුලිය මනු කියවන්නන්ද සිය රාජකාරී කටයුතු වල නිරත වුණේ නැහැ. මේ හේතුවෙන් අදාළ මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා විශේෂ ගණන කිරීමක් යටතේ විදුලිය බිල සකස් කිරීමටයි පියවර ගැනුණේ. එහෙත් එම ගාස්තු ක්‍රමය නිසා වෙනදාට වඩා ඉතා ඉහළ ගාස්තුවක් ගෙවීමට සිදු වී ඇති බවට විදුලිය පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වීමත් සමග ඒ පිළිබඳව යලි සලකා බැලීමට රජය තීරණය කළා. ඒ අනුව ගත් තීරණ විදුලිය බලහා බලශක්තිය අමාත්‍ය මහින්දමරවීර මහතා අද පැහැදිලි කළා. විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය අයහපත් වුණත් අපේ යුතුයකමක් තිබෙනවා අපේ විදුලි පාරිභෝගිකයන් රැක ගන්න. ඒ අනුව තමයි මේ සහනය ලබා දෙන්නේ. මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල විදුලි පරිභෝජනයේ වැඩිවීමක් තිබෙනවා. ඒ මාස තුනේ බිල් අය කිරීමේදී පෙබරවාරි මාසයේ ගෙවන ලද බිලට සමාන වාරිකයක් පමණක් ඒ මාස තුනේ වෙනුවෙන් අය කරන්න. ඒ වගේම සහන කාලයක් මාස දෙකක දෙනවා මේ බිල ගෙවන්න. පෙබරවාරි මාසයේ අපි ගෙමු 1500ක් ගෙවුවා කියලා. මාර්තු 1500යි, අප්‍රේල් 1500යි, මැයි 1500යි. එතකොට ඒ ගාණ විතරයි ගෙවන්න ඕන. ඊට වඩා කීයේ තිබ්බත්, දඩ ගාස්තු තිබ්බත් ඔක්කොම එතනින් ඉවරයි. රජයේ විදියට අපි කිව්වනේ ජනතාවට gederi ඉන්න කියලා. ඉතින් gederi ඉන්නකොට විදුලිය පාවිච්චි කරා. ඒ නිසා රජයේම ඒක අපි දරා ගන්න ඒක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මිලියන 3000ක පාඩුවක් අපි විඳ දරාගෙන තමයි මේකට උත්තර කරන්නේ. මොනවත් නැහැ. පස්සෙයි කරන්නේත් නැහැ. සම්පූර්ණ කපා හැරීමක් තමයි මේ කරන්නේ. ගෙවල තියෙන සියලු දෙනාට ඊළඟ මාසේ බිලෙන් ඒක බිල් වලින් අඩු කරනවා. ඊළඟ මාසවල සමහරලාට එයාට නොගෙවෙන්න පුළුවන්. බිලක් එන්නේ නැහැ. ඒතකොට යම් කෙනෙක්ගේ අඩු වෙලා නම් පාවිච්චි අපි ගිහම සමහරුන්ට ගෙවල් දෙකක් තියෙන අය ගිහිල්ලා කොළඹ ගෙදර වහලා ගමේ ගෙදර හිටියා. ඒතකොට කොළඹ ගෙදරට එන්න විදියක් නැහැ නේ. අඩු නම් ඒ සාහනේ ඒ තිබ්බ ගාන. මොන හේතුවක් නිසා හරි මණ්ඩලයේ ගණන් හැදීමේ වැරද්දක් තියෙනවා මම එකත් වෙනම සොයලා බලන්න කිව්වා. සමහරලාට අපේ නිලධාරීන් ගැතිනොත් වැරදි වෙලා තියෙනවා. ගණන් සාස්ත්‍රය දැනගන්න ඕන විදුලි බල මණ්ඩලයේ ඉන්න කට්ටියත්. නෑ දැනට සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. ඒකේ ගාස්තුවේ සම්බන්ධව ලොකු වැඩිවීමක් නැතුව ඇති කියලා මම හිතනවා.